පසගම්මගෙනේ කතා කරලා බණ්ඩ කීයක් ගන්නවා ඒක තප්පර ගන්නයි කරන්නේ මේ දවස්වල කියලා. තව සල්ලි කාල ගෑණියෙක් කතා කරලා වීකෙන් ෆ්‍රී දෙක නම ෂොපින් යන්නද කියලා. එහෙම තමයි දැන් ඉන්නේ අපිත් එක්ක බිස්නස් එක ඩීල් කරන්න. එහෙම නෑ. අපි මේ ගමේ හැදිච්ච හාමුදුරුගොල්ලෝ. ඒ ගමේ දාන ටික වළඳලා ගමේ උපාසකම සිවුර පූජ කරලා මේ පන්රු ටික එකතු කරලා මේ යන ගමනක් අපිත් තියන්නේ. ටීවී එකේ බණ කියන්නේ නැතුව මිනිස්සු අතර ඉන්න එකම හාමුදුරුවෝ. අවුරුදු දැන් මට දැන් 44යි 43යි මේ කොල්ලා ඉන්න දැන්. ඔව් දැන් මේ 44 ලබනවා ලබනවා උදේ මේ 43ටම රූපවාහිනිය පස්සරයක් ඉඳලා පස්සරයක් ඒකත් නැත්නම් හතරක්ද කොහෙද මං කැමති නෑ මගේ ආශව නැති විශයක් තමයි මං මාධ්‍යයට බණ කියන්නේ මොකද මට ඒක හරියන්නේ නැහැ කැමරා කොල්ලා ඉන්නවා මේකප් කොල්ලා ඉන්නවා නිවේදිකා ඉන්නවා එච්චර අයලා ගාලොල්ල යනවා කැමරා ස්ටාර්ට් කරනවා බණ කියන්න කියනවා ඉතින් පිකප් වෙන්නේ නැහැ මැෂින් එක ඇයි පිංගොතු නෑ लंका बौद्ध लोको आयतन लोक बौद्ध को කත්තබ්බං කුසලං චරිතබ්‍රහ්ම බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස වර්ණ. ඉතින් මේ 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 මාතෘකා ගොඩක් තැන් වලට මම ගන්නවා. මගේ බරක් මම ගොඩක් කියලාට ප්‍රයෝග කරන්නේ. දැන් මේ මට තියෙන හද නිකන් බණ දැන් කිව්වා වගේ දැන්. ඉවරයි වගේ වැඩේ. ඇයි? සුදු ඇඳලා ඉන්නවා බොහොම තැම්පත් මෙහෙම ඉඳගෙන ඉඳ පන්සලකවත් ගිහිල්ලා මේ නර නාටක ටික. ඉඳගන්නේ. බයිකේ ගිහිල්ලා අන්තිමට පාක් කරලා ඉඳි පිරිවාසන ඉඳගෙන. එහෙමත් ඉතින් ඔය එක්ක කෙල්ල දාලා ගිය එක එක පවුල වටේ යනවා නම් නැත්තම් පවුල මැරලා නම් හතරා සදල කරගිනලා වගේ ඉතින් බෝධි ළඟම ඉඳන් ඉන්නවා බෝවාන්නේ මේක මොකක් හරි පිළිමක් කරලා දෙන්න කියලා. ඔව් එහෙමත් ඉතින් ධාර්මිකව බෞද්ධ වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා ධාර්මිකව යන යඩුයි. අර කාලීන කතාව මම සිවුරු අරිනවා මගෙත් එක්ක කාලීනව බණ කියන්න කවුරු හරි එනවනම් අර රහත් වෙච්ච එක්කනේ ෆයිට් කරන මොකද ඒවනම් මන් දන්නේ මන්න රහත් වෙලා නැහැ ඒක මන් කියන්න ඕනේ. කාලීන බණ කියනවා කියන්නේ මිනිස්සු එක්ක ඉන්න ඕන මිනිස්සුන්ගේ දුක සැප තේරෙන්න ඕන මිනිස්සුන්ගේ බඩගින්න තේරෙන්න ඕන මිනිස්සුන්ගේ මොනවාද ප්‍රශ්න කියලා අපි අහුම්කම් දෙන්න ඕන ඒකයි කාලීන කියන්නේ. එදා පටාචාර ගැන මම කියන්නේ නැහැ මං කියන්නේ අද ඉන්න පිටකොටිය ගණිකාව ගැන. හරිද? එදා හිටිය චින්චි මාණිකාව ගැන කියන්නේ නැහැ අද කියන්නේ ඇලහයේ ගුණවදී ගැන. මේක තේරුම් ගන්න බෑනේ පොත දිහා බලන් බණ කියොත් එහෙම ඉතින් අද හරියන්නේ නැහැ වැඩේ. බොහොම ආදරෙන් කියන ලස්සන ජීවත් වෙන්න. බොහොම ආදරෙන්. ඔගලන් ගොඩක් පින්වන්තයි ජීවිතේ බෝනස් එක ඇදිලායි මෙලොව ඇවිල්ලා තියෙන්නේ. ඇස් දෙක පේනවා හොඳටනේ. හැපෙවුණයි කියලා හැමෝම පේන හැම එකම බලන් යන්නත් එපා. හිත කිලුටු වෙනවා. හරි? පෙවුණක් නොපෙන්නා වගේ ඉන්න. හොඳට මොලයක් තියෙනවා. හතරාංගි හොඳට වැඩ කරනවා. තමුගේ දේවල් තමුන්ට කරගන්න. හැබැයි බෝනස් ටැග් ගැදුන ඔය ඇත්ත සනසිරි ටැග්ගක්වත් නැතුව මැරලා යනවා. හරිනේ? අර ටැග් ටික පල්ලෙහාට වට්ටල දාලා මැරලා යනවා. මේ බොහොම ආදරෙන් කියන්නේ. ලස්සන ජීවත් වෙන්න. බොහොම ආදරෙන්. ලෞතරා ශාන්තිනායක මාමේනී බුදුහාඳුරෝ මහියංගට වැඩි කියෙවෙනි පාරද? පළවෙනි පාර මහියංගනේ. දෙපාරක් වැඩියද? ඔන ඉතිහාස කතාවක් දන්නේ නැහැ නේ මහියංගනේ. දන්නවද? බුදුහාඳුරෝ පිරිනව මංචකේ මහියංගනේ මහරහතන් වහන්සේ කෙනෙක් ඉති කියලා දන්නවද? අහලා තියෙනවද? බුදුහාඳුරෝ මහියංගනේ වැඩ යනකොට ඒ කට්ටියත් එක්ක බුදුහාරත් එක්ක මෙහෙන් ගිහිලා දිනව කට්ටියා. හරිනේ? එදෙන රහතන් වහන්සේ කෙනෙක් බිහි වෙලා තියෙනවා. ඒ රහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ පිරිනව මංචකේ එළය වැඩ ඉඳලා තියෙනවා. එවන් ඉතිහාසයක් මේ මහියංගෙන් තියෙනවා. මංගලෙන් මහියංගම වැද්දෝ. මොකද එයා මතක් වෙන්නේ? ඒ ඉතිහාසයේ ඉතිහාසයක් තියෙනවා. වැද්දොත් අපිට ආදම්බරයක්. අපේ ඉතිහාසයේ පරණ කියන්නේ එක සාක්කියක් මේ. වැද්ද නෙමේ ආදිවාසි. ඕස්ට්‍රේලියාවේ තියෙන 250යි වයස ඉතිහාසයේ. මොනවාද පෙන්වන්න තියෙන්නේ? අර ඔපරා එක තියෙනවා කොන්ක්‍රීට් ලෑල්ල. අයෝ මේ පිටල් ටිකක් තියෙන ඔච්චරයි. අපි
හන්න පෙරේද බැගෝ එකක් කොහෙද හරලා තඩි බුදු පිළිම මත වෙලා මේක හැරුවත් මේකෙන් මොන හරිද ඒ තමයි අපේ ඉතිහාසය ඉතිහාසෙ වර්ණනවා අපිට ලෝතර ශාන්තිනායක මාමේනි බුදුහාමුදුරෝ මේ තුන් ලොවක් සනසන්නට වදාලා වූ මේ ධර්මය අති උතුම් මේ කරිම මහත්ය මේ තේරෙනවනේ මතක තියාගන්න මං එහා පැත්තේ නෝර අකුරු මෙහා පැත්තේ මයි පන්සල මේ බොරු එක එක රල්ලි අරන් පිස්සු කෙලන දෙවුන් ඉන්නවා නැත්තම් සිංහල වේවා බෞද්ධ වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා දැන් අපි මැනේජර් මහත්ය කොල්ලන්ට බයිනෝ ඒගොල්ලන් නිකන්වත් කිදරෙන්නේ නැහැ නේ යකෝ මේ කතෝලිකෙක් අපිට බයිනෝල හැමින්නේ නැහැ ඇයි ඒ අපි ඒ තරම් මිනිස්සු බැඳිලා ඉන්නේ මේ නාඩ ගන්න නටන්නේ මං ඊයේ හොඳම උදාහරණේ මම ඉන්නවා කඩවත කඩේක ගිහිල්ලා කොල්ලෙක් තඩි සූර්යයක් දාන් ආ මෙච්ච පැෂන් එකට ඔව් ගලන කුරුසි ඉස්සල් ඇයි ගලවන්න කිව්වේ ඒ කුරුසිල ගෞරවයක් කරනවනේ පැෂන් එක දාන් 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 හරිනේ මේ කුරුසි කියන්නේ එතුමාලගේ ආගමේ ලාංඡනේ ධර්ම චක්‍ර කියන්නේ අපේ ලාංඡනේ අපි හැම ආගමම ගරු කරන්න ඕන ආසියානු කාලිනල එක්කෙනා ඉන්නේ නේ අපිට ඉන්නේ මේ ඔක්කොම අපිට ආවේ කොහෙන්ද ලෝතුරා ශාන්තිනායක මාමේනි බුදු පියන් වහන්සේගේ ධර්මයෙන් හින්දා මේ තනවිරු ඉන්නවනේ දැන් නම් එච්චර ගණන් ගන්න නෑනේ එහෙනම් බස් එකෙන් ගා සීට් එක දෙන්නේ මීට අවුරුදු 5කට කලින් ඇයි 19 වෙනිදා උදේ කිරිවත් මුට්ටි ගණන් වෙලා කැව්වල්ල කෙල්ලෝයෙන් පැනලා දුන්නේ ආම කිව්වොත් අපේ ගාමන් කොල්ලෝ ගණන් ගත්තේවත් නෑ මුම්බක් කුලිය උන් රණවිරු හැබැයි දැන් ඒ රණවිරු අපේ ඓතිහාසික යුද රණවිරු අපේ කෙල්ලෙක් කර්මයටවත් එල්ටීටී පැත්තට වැටුන්නේ නෑ යුද හමුදා සෙපලියා හැබැයි ඒගොල්ලන්ගේ අපි පැත්තට වැටෙන අනන්තවත් අපි බේරලා බෙහෙත් කළා යවුවා ඒගොල්ලන්ගේ ඉතිහාසය බෞද්ධ ඒකටනම් කතෝලික නැත්තම් මුස්ලිම් හින්දු මේ දර්ශනේ ඒගොල්ලන් හිටියා හැමදාම සියලු ආගම් වල කියන්නේ හොඳින් ජීවත් වෙන්නද හොඳින් ජීවත් වෙන්න ධාර්මිකව උපයන්න තමන් අදහන ධර්මයට ඒ කටයුතු කරන්නයි හැබැයි සොයන නිවන ස්වර්ගය තමන් තනියම මහන්සි වෙන්න ඕන තුනම ආරයිනේ බෙන්ටෙන් යනවා බෙන්ටෙන් බලන්නම් බෙන්ටෙන් නෑ ඔව් පොඩි එකාන මතක් වුණා බෙන්ටෙන් කිව්වා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමේ ප්‍රාණඝාතයෙන් ඈත්වීම පිල්ලම ඉස්සරහින් ඉන්න කෙනා පිටෙන් දකුණු අත තියන් ටක් ගාලා තියන් වෙලා යනවා ඉස්සරහින් ඉන්න කෙනා පිටෙන් දකුණු අත තියන් පිටමැදින් තියන් හරියට පිටමැදින් තියන් අඩියකට පස්සට ගන්න අත දැන් ගහන්න බාන්න එක ඔය මංගින්ද හෙමින් ගැවි නැත්තම් පලනවා පිට දැන් දකුණ අතුඩින් වම් අත තියන් දකුණ අතුඩින් වම් අත දකුණ අතුඩින් වම් අත දකුණ ඔසන් දැන් ගහන්න තමන් අතර එක තමා තමාට ඉමින් ගහනවා අන්න අයියෙන් ගහනවා අවංකව අත ඔසන් කරොල් එක්ක බත් කනයි අවංකව කරොල් එක්ක බත් කනයි බොරුනම් කියන්න එපා දවල් කාපු ආල්මස තාම් පොක්කේ තියෙනවා අද පාත් දාන්න කුකුල් මස් එක බත් කනයි අද පාත් දාන්න වැව් මාළු එක්ක බත් කනයි අද පාත් දාන්න අවංකව එළු මස් එක්ක බත් කනවා අතුසන් හරි අර කිරට හපන එක වලුරු මස් එක්ක වත් කනායි අතුසන් බය නැතුව ආ දැන් ඔන්න අවසන් එකට යන්න මේජ මහත්තයා ගෝ හරක් මස් කනවා chance එක දීලා තියෙනවා කන්නේ නැහැ දෙයි හාමුදුරනේ කැමති නම් කන්න පුළුවන් නෑ කන්නේ නෑනේ කැමති නම් කන්න පුළුවන් හරි ඒ අගම නීතිය බෞද්ධයෝ අවංගෝ හරක් මස් කනවලු නැද්ද කියලා ප්‍රැක්ටිකල් ප්‍රශ්නෙට අද උසන්න හරක් මස් කනාය මේ බොරු බෞද්ධයෝ හරිනේ බුදුහාඳුන කොතනද අවසර දුන්නේ කුකුල කාපා හරක කාපිය එපා මොකක්ද දුන්නේ කොතනද කියලා තියෙන කොතනද කියලා තියෙන්නේ මේ සංස්කෘතිය පරිලෝකන බුදුහාන් අපහාස කරන්න එපා අපි හරක සලකනවා කිරි දෙන ඉඳනේ අම්මා වගේ හරක පැටිය දානවා අම්මා වගේ හරක දරු හදලා පැටිය අම්මා හැබැයි බුදුහාන්දරෝ දේශනා කළා නේ කුකුල් මස් කන්න හරක් මස් කන්න එපා කියලා හරිනේ තමන්ගේ කැමැත්ත මෙතන තියෙන්නේ මුස්ලිම් පුතේ කියුවා සාදු හාල් මැස්ස පොඩි කුකුල ලෝකෙයි
දැන් හාල් මැස්ස කෑවාම පව් පොඩිද කුකුලා කෑම පව් ලොකුද මං කොයි අකෝ තොප්පියත් කෙලින් කතා කරපන් කරවන්න නේද නෑ සාදු කුකුලා කෑම පව් ලොකුද හරක හාල් මැස්ස කෑම පව් පොඩිද මොකනේ පව් පොඩිද කියලා තේරෙන්නේ නැහැ හන්ද මං කොනේ කෝක කෑවත් එකයි එහෙනම් සාදු ආ බලන්න අනිවාර්යෙන් කියන්න ඕනේ හාල් මැස්ස 20ක් කෑවොත් පව් 20යි කුකුලා කෑවොත් එකයි කොහොමද ගණන් හදන්නේ අනේ මේ අත්තම්මලා මේ බොරණ කරන්න එපා කේක් කන්නේ ආප්ප කරමු ආප්ප ගලවන්න පිටර දෙකක් දානවා මුට්ටියට බාසුන්නේ ආප්ප බාස් නැත්තම් ගැලවෙන්නේ නැහැ බොරු එපා මට ඕන නම් මං කම කැමති නැත්තම් නිකන් ඉන්නවා බොරු එපා